Garbani Mavakin, Sia Daruata, COVID-19, Valenti Hekibava, Mahachari, Hemant, Dodam Pahalamahata, other Siyatha Prakashakala, Garbani Mavasaha Darua Yanwin, Jivita Dekak, Ethinisa, Wahama, Enat Labagati Neti, Garbani Mavurun, Eta Yomovi Yutupai, Emahata Vedurutat Sandahan Kale. Calculate to Pramane, Benata, may COVID, Dhanamea, Vida Say, Valentina Duna, Garbani Matava. It was a Samani Kinikok anyway, Garbani Matava, COVID Dhaname Nisa, Vishesha of Danam Tatola Lakuna, Vishesha, Garbani Kale, Avsan Kale, Abu Amala. Later, Parishan over the Piane, the Balapane, that what he had a COVID rogue, and Salaku to Pramane, and a Pastene, after the Nectama, Darua, Natsa, Etokota, Subavikama, and Darua Natuna, but today, being Ekanda Mamahitana. COVID රෝගය හැදෙන ඇති නිසා ඉතාමත් භයානකයි මවට දැනෙන්නේ. අපි දැනට විශාල පරිශ්‍රමයක් දැරලා තමයි මව ජීවත් කරන්නේ, දරුවෙක් ජීවත් කරන්නේ. ඒකන්ද මම දැඩි ලෙස නිර්දේශ කරන්නේ COVID vaccination program එකට. කොයි මොහොතක හරි ඔබට මාත්‍රාවක් ගහලා තියෙන වෙලාවක ඔබ ගර්භණීට අවටපත් වුණොත් දෙවෙනි මාත්‍රාව ඒ નિયમિત දිනේ ගැන දිනේට ගන්න. බොරු මත දරන්න නැතු COVID රෝගයේ සම්පූර්ණතා 95%කින් පමණ අඩු වෙනවා. ඒ කියන්නේ මරණයටපත් වීම පවා අඩු වෙනවා. ඒක හන්දා මගේ නිර්දේශය මේ COVID vaccine එක ගර්භණී කාලයේදී ලබා ගන්න යුතුය. Miatre Dinakadi, Meratin Vartavu, Vadima, Covid Martina Sankiava, Sauke Seva, Adyaksha General Variavisin, Epasurveta Harukan Lebua, Emma Sankiava, Ekase Panasaya, Et Samaka Mirata Samasta, Covid Marana Sankiava, Pandahas Haisi Visak Dakwa, Ihalogos Tibinava, E. Dinner Tahurukan Leather, Covid Marana, Ekase Panasaya, Pasaway Dolosanada Sidu Marana Bavai, Raji Prote Department to Sadahan Kele, Epasurveta Harukale, Covid Marana, Ekase Paha Atre, Vaisa Rudu Hatted Vedi Putkilin, Ekase Visi Egg Dinikuatula, Esema. අදාළ මරණ 156 අතර කාන්තාවන් 69 දෙනෙකු සහ පිරිමි පුත්කලින් 87 දෙනෙකු වනවා. මේ අතර මෙරට තුල පවතින කොවිඩ් අර්බුදය තවදුරටත් වර්ධනය වූ හොත් එළඹෙන දෙසැම්බර් මාසයේ වන විට මෙරට තුල සිදුවිය හැකි මරණ සංඛ්‍යාව 12000 ඉක්මවනු ඇති බව වොෂින්ටන් විශ්වවිද්‍යාලයට අනුපත් සෞඛ්‍ය මිනුම් හා ඇගීම් පිළිබඳ ආයතනයේ හෙවත් IHME ආයතනයේ පවසනවා. පවතින තත්ත්ව යටතේ දැනට මෙරට තුල දිනකට සිදුවන මරණ සංඛ්‍යාව 100 ඉක්මවන පසුබිමක එය තවදුරටත් වර්ධනය වූ හොත් දිනකට මරණ 350ක් දක්වා සිදුවිය හැකි බවයි එම ආයතනයේ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. ඒ දින මෙරටින් COVID-19 නව ආසාදිතයින් 3039 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඊයේ වැඩිම ආසාදිතයින් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කෙන්. එම සංඛ්‍යාව 591ක්. ඊට අමතරව කොළඹින් ආසාදිතයින් 455ක්, කළුතරින් 437ක්, ගාල්ලෙන් 327ක්, මාතලෙන් 113ක්, බදුල්ලෙන් 100ක් වාර්තා වී තිබුණා. ඒත් සමග මෙරට සමස්ත COVID ආසාදිතයින්ගේ සංඛ්‍යාව 345118ක් දක්වා ඉහළ ගියා. ඉන්පුත් කලින් 302455 දෙනෙකු මෙවන විට පුරුණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් වෛරසය ආසාදිනෙ වීම හේතුවෙන් පුත්කලින් 37199 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලැබෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.